කිව්වගේ අර තරුණ පරපුර ගොඩක් ආදරය කරන එක මම විශේෂ හේතු මොකද්ද කියලා දන්නේ නැහැ ඉතින්. ඒතර මං කියන්නේ අපි බලන්න ඕනේ අපිට අපි දැනනවාද කියලා. මං වෙන කිසිම සාධකයක් මං ඒ කාරණාවේදී හිතලා බලන්නේ නැහැ. මං බලන එකම කාරණාව මට එයාව දැනනවාද. ආසයි දැන් කලාව කියන්නේ හරිම සුන්දර හරි ලස්සන තැනක්. එතනට එන්න හරි පාත් එකෙන් එන්න හරි විදිහට එන්න ඇවිල්ලත් හරි විදිහට වැඩ කරන්න. Talk with Tharindu by Tharindu Welhenage Productions. Raigam Teles das visuna me sammanrate mata muna gahanawa Lankawe tawat janapriya niliyak mata ne godak denek aadare karana obata Nethmi Roshel avudu gana purawata me janapriya niliy kene kaandeta oba teeri pat ena uddatama enawa taama sammane ganna kal wedi wageda මං ඉස්සෙල්ලාම කියන්න බොහොම ස්තුතියි. ඒ වගේම තමයි ඔයාලා හැමදාමත් වගේ දෙන ආදරයට ගොඩාක් 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 ආදරෙයි. මං කියනවා වගේ ඔයාලා දෙන ආදරේ තමයි අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ. කලා ශිල්පියෙක් විදියට අපි හැමදාම ඔයාලා අපි කරන වැඩ බලලා ඒ දෙන ප්‍රතිචාරවලට ඒ ආදරයට ගොඩාක් ආදරෙයි. හොඳයි. ඉතින් දැන් එකත් එක මම දන්නවා දැන් Nethmi ටිකක් කාර්යබහුල කාල වේලාවක් ගත කරන්න මේ දවස්වල පුංචි තිරේ හිටපු Nethmi, දැන් සුදානම් රිදීතිරේ ඉස්සරහට වැඩ ගොඩක් කරන්නනේ. ඔව් ඉස්සරහට වැඩ කීපයක් එන්න තියෙනවා. ඉතින් ඒ ගැන කොහොම ඉස්සරහට කියන්න. හොඳයි. ඒකට දැන් Nethmi මේ ශේෂ්ඨට ආපු දවස් ඉඳලා මේ වෙනකන් ඔයාට අකණ්ඩව ගොඩක් දෙනෙක් ආදරය කරන විශේෂයෙන්ම මේ තරුණ්‍ය කොල්ලෝ කෙල්ලෝ සෑහෙන Nethmiට ආදරය කරන. ඒ ආදරය ගැන මොකද හිතෙන්නේ? ඔව් කියෝ වගේ මම බොහොම මාත් බොහොම ආදරයේ ලබා දෙන ආදරයට කිව්වගේ අර තරුණ පරපුර ගොඩක් ආදරය කරන එක මම විශේෂ හේතු මොකද්ද කියලා දන්නේ නැහැ ඉතින්. ඉතින් මං Nethmi ලස්සනයි වගේම දක්ෂයි. මම ස්තුතියි. හොඳ ඒකට දැන් මේ දවස්වල වැඩ කටයුතු කොහමද? ඔව් මේ දවස්වල වැඩ කීපයක් කරගෙන යනවා. අලුත් වැඩ කීපයක් එන්න තියෙනවා. පුංචි තිරයට වගේම රිදී තිරයට ඒ හැම වැඩක් ගැනම ඉස්සරහට කියන අනිවාර්යයෙන්ම. හොඳ ඒකට තමයි Nethmi දැන් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් කියන දේ තමයි වැඩක් කරන් යනකොට මේ වගේ ශේෂ්ඨ වැඩ කරනකොට බැඳින් තියාගන්න එක ලොකු කරදරයක් වෙනවා කියලා. ඒ නිසාද මේ Nethmi වැඩි බැඳීම් ඇති කරගන්න නැතුව තනි ගමනක් මෙහෙම යන්නේ? බැඳීම් ඒ කිවි පෙම්වතියක් වෙන එක ඒක ගැන කතා කරගෙන දන්නේ වගේ Nethmi කතා කරන්නේ. එහෙම බැඳීම් කම පෙම්වතා පෙම්වතිය විතරක් නෙමෙයිනේ. ඉතින් මේ ෆීල්ඩ් එකේ අයත් එක්ක අපිට කියන්නේ බොන්ඩ් එකක් කියන එක බැඳීම. ඉතින් මෙහෙම මම කවදාවත් එහෙම හිතන්නේ නැහැ. හරි කෙනා, හරි ගැළපෙන කෙනා අපිට හම්බුනහම මම හිතන්නේ ඒක අපිට මේ ශේස්ත්‍රේ වැඩ කරගන්න හෝ තමන්ගේ ජීවිතේ යන ගමන කවදාවත් වෙනස් වෙනවා කියලා. ඉතින් හරි කෙනා, දැනෙන කෙනා මම කියන්නේ අපි බලන්න ඕනේ මනුස්සෙක්ට අපි කෙනෙක්ව තෝරගද්දී අපි එයා ජීවිතේ ජීවිත කාලේ පුරාවටම ඉදිරියට ඉන්න එයාත් එක්ක තමයි අපි කෙනෙක්ව තෝරගන්නේ. ඒතර මං කියන්නේ අපි බලන්න ඕනේ අපිට අපි දැනනවාද කියලා. මං වෙන කිසිම සාධකයක් මං ඒ කාරණාවේදී හිතලා බලන්නේ නැහැ. මං බලන එකම කාරණාව මට එයාව දැනනවාද, එයාට මාව දැනනවාද. ඒක තමයි මම බලන කාරණාව. එයාට මාව, මට එයාව දැනනවා නම් මං හිතන්නේ කවම දාවත් අපි යන ගමනේ පසුබැස්මක් හෝ අපි යන ගමන වෙනස් කරන්න ඕනේ කියලා. මොකද අපිට අපි දැනන නිසානේ අපි දෙන්නෙක් එකතු වෙන්නේ. ඉතින් මං ඒක කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මට ගැළපෙන කෙනා, මට දැනෙන කෙනා ආවහම මං අනිවාර්යෙන් ඒ බැඳීම ඇති කර ගන්නවා. ඉතින් ඒක එහෙම වෙයි. ඉතින් ලස්සනට අපි බලාගෙන ඉමු. ඒකත් එක අවසාන ප්‍රශ්නේ. දැන් කලාශේෂ්ඨට එන ගොඩක් දෙනෙක් ආස කරන විශේෂයෙන්ම අපි දකිනවා දැන් අද කාලේ සමාජ මාධ්‍ය හරහා TikTok හරහා ජනප්‍රිය වෙන ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා කොහොම හරි කරලා කලාවට එන්න. TV එකට කොහොම හරි යන්න ගොඩක් දෙනෙක් ආසයි. TV එකට එන්න, කලාවට එන්න කෙනෙක් මොනවද කරන්න ඕනේ ඔයා දන්න විදියට? ඔව් මෙහෙමයි. කලාව දැන් ඒක TV එකට එන්න කෙනෙක් ගොඩ දෙනෙක් ආසයි. දැන් කලාව කියන්නේ හරිම සුන්දර හරි ලස්සන තැනක්. මෙතනට එන්න මං කියන්නේ ඇවිල්ලා හරි විදිහට, ඒ කියන්නේ ඕනම මං කියන්නේ තරුණ පරපුරන ඉතින් මෙතනට එන්න බලන්නේ නංගිල මාලෙලා. මම හැමෝටම කියන්නේ හරි විදිහට මෙතනට එන්න, හරි පාත් එකෙන් එන්න, හරි විදිහට එන්න, ඇවිල්ලත් හරි විදිහට වැඩ කරන්න, අනාගතය ගැන හිතන්න, හැම වෙලේම ඩිසිප්ලින් එකක් තියාගන්න හැම තැනදීම. එතකොට ඔයාගේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම මේ යන ගමන වැටෙන්නේ නැහැ කොතනදීවත්, ඉස්සරහටම යන්න පුළුවන්. ඉතින් හොඳ ඩිසිප්ලින් එකක් එක්ක හරි විදිහට වැඩේ කරන්න.
හොඳයි ඉතින් අපි ළඟදීම දවසක ජාතික මට්ටමේ සම්මාන උළෙලකදී නෙත්මි රොෂෙල්ව සම්මානයක් අතතිව මුණ ගැහෙමු අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙන ඔබට ඒ වගේ සම්මානයක් ළඟදීම ලැබෙවි කියලා. එහෙනම් නෙත්මි ඔබ යන ගමනට අපින් සුබ වෙතුම්. බොහොම ස්තුතියි. කිව්වත් වගේ ඔයාලා දෙන මේ ආදරයට ගොඩාක් ආදරේ. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න තරුඳු වෙල්හෙනගේ මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න. ඔයාගේ බිස්නස් එක ඔයාගේ ඉවෙන්ට් එක ප්‍රොමෝට් කරගන්න වීඩියෝ එකක් කරගන්න අපිට කතා කරන්න 0746 802 2588 මම තරිදු වෙල්හෙනගේ.